වශයෙන්ම 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කරනවා කියනකොට මං කව මේක කරන්න එපා මේක කඩාවැටෙනවා කියලා. ඒ වගේම 2020 ඡන්දෙදි මම කිව්වා මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා ඩොලර් බිලියන 6ක් වමනයි කියලා. ඒකෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා පිට වෙලා ගියා. කොහොම හරි එදා මං කිව්වේ දේ සිදු වුණා. ආර්ථිකය කඩාවැටුණා. 2022 ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ අරගලේ ඇති උනේ අවස්ථාවේ මම රට බාරගත්තා. මං තනියම බාරගත්තා. මං හැම පක්ෂෙම ඉල්ලුවා සහයෝගය දෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා මට සහයෝගය දුන්නේ නැහැ. ඒ වෙනුවට පොහොට්ටුවෙන් කැඩුන GLPDS මහත්මයා එකඟ වෙලා ඩලස් අලාපෙරුමට සහයෝගය දුන්නා ජනාධිපති වෙන්න. එයා ලෑස්ති වුණා අගමැති වෙන්න. ඒ අගමැතිකම මගෙන් ඉල්ලුවාන්න මට දෙන්න තුන් මේකට කතා කළා. දොළ දුක මං කොහොමද දන්නේ? ඒකයි සිදු උනේ. මං ආණ්ඩුව හදලා දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ. මං එක්ක සජිත් ප්‍රේමදාසයි අනුර දිසානායකයි දෙන්නම තරඟ කරනවා. ඒ එක්කෙනෙක්වත් ආණ්ඩුව බාර ගන්න ලෑස්තුනේ නැහැ. එදා මොකද ආණ්ඩුවේ යුතුකම තිබුණේ? නීතිය සාමය ඇති කරන්න, ජනතාව ජීවත් කරවන්න. ඉතින් ජනතාව ජීවත් කරවන්න කැමති නම් ඇයි මේක බාරගත්තේ නැත්තේ? අද ගිහින් පොරොන්දු වෙනවා හැම එකක්ම නොමිල දෙන්න. ඇයි එදා මේක බාරගත්තේ නැත්තේ? අන්න ඒකයි මට අහන්න තියෙන්නේ. එච්චර කැක්කුමක් තිබුණා නම් ජනතාව වෙනුවේ. අනුර කුමාමන්තුමා කියනවා මේ නිර්ධන පන්තිය අතහැරලා දාලා ඉන්නේ කියලා රටේ දේශපාලඥයෝ. ඉතින් ඔච්චර කැක්කුමක් තිබුණා නම් නිර්ධන පන්තිය එක්ක ඇයි මේක බාරගත්තේ නැත්තේ? එච්චරයි මම අහන්නේ. අවුරුදුයක් ගියන් පස්සේ එන්නේ. ඔබතුමා හරි ගියා දැන් මට ඕන කියන එක. දැන් කියනවා සජ්ජබෙන් මම දැන් ඉල්ලලාස් වෙනවලු මේ තරගයෙන්. එයා දැනගන්න ඕනේ මං ඉල්ලලාස් වෙන මිනිහෙක් නෙමෙයි කියලා. ඒගොල්ලෝ වාගේ රනින් ෂූස් දාලා දුවන මිනිහෙක් නෙමෙයි කියලා. මං කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවේදී එකතු වෙන්න. UMP හැම එක්කෙනාටම මං කියනවා ඇවිල්ලා මං එක්ක එකතු වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයාටත් එන්න කියනවා. මට උගන්වන්න බැරුණ එකක් උගන්වන්නම් දුවන්න නැතුව ඉන්න. මං දුෂ්කර කාර්යයක් අරගත්තේ දුෂ්කර තීන්ද ගත්තා. මේ රටේ ජනතාව ජීවත් කරවන්න. අකමැත්තෙන් සමහර තීන්ද ගත්තේ ඒ දොස්තර මහත්තයා වගේ තීන්ද ගන්න තිබුණා. මට ණය ගන්න එපා කිව්වම, මට මුදල් අච්චු ගන්න එපා කිව්වම, රුපියල තවත් බාල්දු වෙයි කියලා මට ඉතුරු වෙලා තිබුණේ එක විකල්පයයි. බඩු වැඩි කරන්න. ඉතින් මට සිදු වුණා වැට් බද්ද වැඩි කරන්න. ඒ වෙනකොට ඔබේ සාමාන්‍ය බඩු මිල දෙගුණයක් වෙලා. ආදායමේ වටිනාකම අඩු වෙලා. ඒකෙන් ඇවිල්ලා මං තව 5%ක් 10%ක් ගන්නකොට ඒක තවත් අමාරු වෙනවා. ඒක මං පිළිගන්නවා. ඇයි මං ඒක කරේ? මං දැනගත්ත අපේ ආදායම වැඩි වුණාම රුපියල ශක්තිමත් වෙනවා, බඩු මිලේ සහනයක් එනවා කියලා. යන්නේ ඒකයි මං කරේ. ඊට පස්සේ මුදල් ඇති වුණාම පළමුවෙන්ම අස්වැසුම දුන්නා. සමෘද්ධි වාගේ තුන් ගුණයක්. අනික් සහනාධාර දුන්නා, පොහොර දුන්නා, රජයේ සේවකයන් දීමනා පඩි වැඩි කළා, උදයසෙනිරත්න වාර්තාව ක්‍රියාත්මක කරනවා. පුද්ගලික අංශයෙන් පඩි වැඩි කරා, දැන් වතුකරේ පඩි වැඩි කළා තියෙන්නේ. ඒ සියල්ලම මං කරා. තවත් අපි ඉන්නේ ඉදිරියට යන්න. රට දියුණු වෙන්න දියුණු වෙන්න තවත් සහන ලබලා දෙන්න. මගේ මූලික පරමාර්ථය ඊළඟ අවුරුදු පහේ ජීවන වියදම සැහැල්ලු කරවන්න 2025 අවසන් වෙනකොට ඒකේ ප්‍රතිඵලය ඔබ දකිනවා. අනික් රටවල අවුරුදු 5ක් 10ක් ගියා. ග්‍රීසියේ රජයේසයෙන් 3-1ක් අයින් කළා. අනික් අයගේ පඩිය භාගකින් අඩු කරා. ඒ මොකක්වත් අපි කරේ නැහැ. ඔක්කොම තියාගෙන ඒවට අත ගහන්න නැතුව මම මේ වැඩ කටයුතු කරේ. ඒත් ඔබට අමාරු නම් මම පිළිගන්නවා. ඒ කියන්නේ මම කනගාටු වෙනවා. ඒත් අපි රට දියුණු කරා. ඉදිරියට යන්න දැන් තියෙන්නේ. අපි දැන් අයවැය හදාගෙන යනවා. දැන් මොකද්ද කරන්නේ? දැන් හැම දෙන්නම නැගිටලා කියනවා අපි මේව අඩු කරනවා, මේ සහන දෙනවා. ඒ සියල්ලම කියාගෙන යන්නේ. මේක තමයි මාලිමාවෙන් කියන්නේ. මොනවද අඩු කරන්නේ නැත්තේ? මොකද්ද අඩු කරන්නේ නැත්තේ? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ආදායම් බදු අඩු කරනවා, වැට් බදු අඩු කරනවා, යන්ත්‍ර සූතා ප්‍රාග්ධන වියදම් වල 120ක දීමනාව දෙනවා. මොකද්ද සජිත් දීලා නැත්තේ? දැන් මේ ඔක්කොම දුන්නහම ආණ්ඩුවේ වියදම වැඩි වෙනවා. දැන් මේ ගැන IMF සංවිධානයේ හැම එක්කෙනාගේම මැතිවරණ ප්‍රකාශ ගෙනල්ලා ඒ දිහා බැලුවා. බලලා මොකද්ද කරන්නේ? මම කියවන්නද සැප්තැම්බර් 13 වෙනිදා දුන්නේ එක. ප්‍රධාන නිවේදක ජූලි කොසැක් මහත්මිය කියලා තියෙනවා. ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ අය බලන්නේ අරමුණු වෙනස් කරන්න. ඒ අය කියනවා මේ කියන්නේ තමයි අරමුණු වෙනස් කරන්න එපා,
කනේ පහරක් දෙනවා කියලා. තව මොකද දෙන්නේ? ප්‍රතිසංස්කරණ අකණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කවුරු බලය ආවත් මේකනම් අපි වෙනස් කරන්නේ නැහැ. ඉතින් දැන් කියන්නේ මම අනුමත කළා මම ක්‍රියා කරපු එකයි දැන් තියෙන්නේ කියලා. ජූලි කොසැක් කියන්නේ දැන් මේගොල්ලෝ කැයි ජූලි කොසැක් ගෑස් සිලින්ඩරේට සහයෝගය දෙනවා කියලා. ඔන්න මොකක් හරි කතාවක් කියන්නේ. ඊළඟට මාලිමාවෙන් කියලා තියෙනවා විකල්ප ණය තිරසාර කරන විශ්ලේෂණය ඒගොල්ලෝ සකස් කළා තියෙනවා කියලා. මට එක ප්‍රශ්නය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම එකක් අපේ රටට බලපාන්නේ නැහැ. අඩුවා දැන් අපිට දෙන්නේ. අපිට තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් Market Access Sovereign Risk and Debt Sustainability Framework. වෙළඳපොළ ප්‍රවේශයක් සහිත රටවල් වලට අදාළ ස්වෛරීත්වය අවදානම් සහ ණය තිරසරභාවයේ පිළිබඳ රාමුව. ඒකට කියන්නේ IMF, MAC, MAC SRSDF කියලා. මං එක්ක ඇවිල්ලා අනුර කුමා මැතිතුමා වාද කරන්න මේක හරි දන්නවා මට කියන්න තිබුණා. ඉතින් මේවද අරගෙන එන්න රට දියුණු කරන්න කියලා. සජබේ ගැන කියන්න වැඩක් නැහැ. ඒ අයට තියෙනවා මැතිවන ප්‍රකාශ දෙකක්. ওই දෙකෙන් වැඩක් නැහැ. සජිත් දැක්ක ගමන් කියනවා මේක අඩු කරනවා අරක නොමිල දෙනවා කියලා. අනුර කුමා දිසානායක මැතිතුමා කිව්වා විවාදයකට එන්න කියලා. මං කිව්වා මං ලෑස්තියි කියලා. මං තාම බලාගෙන එනවා වෙලාව දෙනකම්. දවස් 4යි තියෙන්නේ. එතකොට මේ ඔක්කොම ගැන අහන්න IMF, MAC, SRSF ඔක්කොම ගැන මට අහන්න පුළුවන්. ඉතින් දෙන්නේ නැහැ. පැනලා යනවා. ඒත් කියනවා වෙනසක් කියලා. දැන් IMF එක කියන වෙනස් කරන්නේ මොකද්ද වෙනස? මූණු වෙනස් කරන්න. මට ওই පුටු ඉඳ ගන්න බැරි වුණා මට chance එකක් දෙන්න. ඔයගොල්ලේ පක්ෂවල ඉඳගෙන තියෙනවා. අර මෛත්‍රීපාල සිරිසේන කෙනෙක් දැම්මයි. ඒත් එයා කෙනෙක් දැම්මේ JVP මම නෙමෙයි. එයාගේ නම යෝජනා කරේ ජනතා විමුක්ති පෙරමුණ. මේ මිනිස්සු වෙනස් කරන්නනේ බලන්න. මම නම් වෙනසක් කරන්නේ නැහැ. මං දැන් ප්‍රසිද්ධියේ කියනවා. මම වෙනසක් කරන්නේ නැහැ. මට පාර්ලිමේන්තු බලයක මං රට ස්ථාවර කරා. මං ඔබේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න කියලා මං කියනවා. අපි මේ රටේ අහනායන ආර්ථික අපනායන ආර්ථිකයක් කරාම වෙන වෙනස සංචාරක ව්‍යාපාර දියුණු වෙලා කෘෂිකර්ම නවීකරණයක් ඇති කළා ඩිජිටල් ආර්ථිකයක් ඇති කරාම හරිත ආර්ථිකයක් ඇති කරාම දැනුම ආර්ථිකයක් ඇති කරන්න අවුරුදු 5යි ඉල්ලන්නේ සම්පූර්ණ ආර්ථිකයේ පෙරළියක් ඇති කළා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙන්න සමාජ විප්ලවයක් කරනවා එකක් අස්වැසුම දෙවන එක තමයි උරුමය ඉඩම් බලපත්‍ර තියෙන අයට මම සින්නක් කරයි තිය දෙනවා දුන්නේ ලක්ෂ 20කට තව ලක්ෂ 20ක් ඉඩම් අයිතිකාරු දෙන එක විප්ලවයක් නේද? ඒ අස්වැසුම ලැබෙනකොට මේ සැරේ වතුකරේටත් අස්වැසුම දෙනවා. ලයින් කාමර වෙනුවට ගම්මා නැති කළා ඒ ඉඩම් අයිතියේ ජනතාවට දෙනවා. විශාල විප්ලවයක්. ඊළඟට කාන්තාවන් සවි බල ගන්නනවා. කාන්තාවන්ට බලය දෙනවා. මතක තියාගන්න. කාන්තා හිංසනය නවත්තන්න. කවුද ඒක කරේ? ඒක විප්ලවයක්නේ සමාජ සාධාරණ කොමිසම පන්ති ભેද කුල ભેද නැතුව ඇති කරන්න ඊළඟට දූෂණ විරෝධී න්‍යාය පත්‍රය තියෙනවා ඒක අපි ඉදිරිපත් කරනවා අපරාධයකින් අත්පත් කරගත දේපල ආපහු ලබා ගන්න ජාතික දූෂණ විරෝධී වැඩසටහන ගේන අවුරුදු 5කට ජාතික විගණන පනත සංශෝධනය කරන්න රාජ ප්‍රසම්බ කටයුතු විනිවිදභාවයේ සාතික කරන්න මූල්‍ය අපරාධ මුදල් විශුද්ධීකරණ පිළිබඳ නීති දැඩි කරන්න ඒ විතරක් නෙමෙයි ආපහු දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කරන්න සභා ඇති කරන්න කාන්තා හා තරුණ නියෝජනය. ඉතින් මේ ඔක්කොම එකතු කරලා අවුරුදු 5කින් කරොත් මේක විශාල විප්ලවයක්. මම කියන්නේ මේ විප්ලවයට එකතු වෙන්න කියලා. අපි ඔක්කොම එකතු වෙලා මේ විප්ලවය කරන්න ඕනේ. ඒකට අපි අලුත් බලවේගයක් හැටියට එන්නේ. මේ විප්ලවය කරන්න 21 වෙනිදා ගෑස් සිලින්ඩරේ ළඟින් මට වරම අරගෙන දෙන්න කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය අවසන් කරනවා.